ඖෂධ පිළිබඳව ආරක්ෂාව සහ විශේෂයෙන්ම ලංකාව තුළ අනපේක්ෂිත මරණයට පත්වී ලේසි ඕනෑම ATM එකකට යන්න රන් කාසි දිනා ගන්න ලංකපේ. ඖෂධ නිසා සිද්ධ වීම කියන කාරණාව දීර්ඝ කාලීන ප්‍රශ්නයක් වෙලා තියෙනවා. අපි දිගින් දිගටම චෞක්‍ය අමාත්‍යාංශයට පත් වෙන රජයන්ට පෙන්වලා දෙන්නේ මේ කාරණාව සඳහා මෙතෙක් ක්‍රමවේදයක් විදියට උත්තර දීලා නැහැ. ඔලු මාරු කරලා තිබුණාට ක්‍රමයේ කිසිදු වෙනසක් නැහැ. ඒ නිසා ජනතාවගේ ආරක්ෂාව කිසි ආකාරයකින් වෙනස් වෙලා නැහැ කියන එක අපි අවධාරණය කරනවා. දැන් මේ සෞඛ්‍ය අමාත්‍යවරයෙක් නැහැ කියලා චෝදනා කරන්නේ කොහොමද ඔබතුමාලා මේ සෞඛ්‍ය අමාත්‍යාංශය? අපි ඇමති කෙනෙක් නැහැ කියන එක නෙවෙයි ඇත්තටම කියන්නේ. සෞඛ්‍ය අමාත්‍යාංශයට ඇමති කෙනෙක්ගේ පහස මේ වෙලාවේ ලැබෙන්නේ නැහැ. මං හිතන්නේ අග්‍රාමාත්‍යවරිය තමයි සෞඛ්‍ය අමාත්‍යවරිය විදිහට ඉන්නේ. අය මං හිතන්නේ අමාත්‍යාංශ තව 9කද කොහෙද ඇමතිවරිය විදිහට කටයුතු කරනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ආණ්ඩුවේ ජනාධිපතිවරයාගේ අවධානය සෞඛ්‍ය අමාත්‍යාංශයට ඍජුව තියෙන්නට ඕනි කියලා. ඒ වගේම මේ වෙනකොට අපිට නැවත වතාවක් වාර්තා වෙනවා සීදුව විජය කුමාරතුංග අනුස්මරණ රෝහලේ ඖෂධයක් හේතුවෙන් මරණයක් සිද්ධ වෙලා තියෙනවා කියලා. ඒක දෙමව්පියන් විසින් පැමිණිලි කරලා තියෙනවා. ඔවුන්ට ඒ පිළිබඳව සැක සංකාවක් තියෙනවා කියලා. ඖෂධයක් නිසාද මේක වුනේ? කාර්ය මණ්ඩලයේ වැරදින්ද වුනේ? ක්‍රමවේදයේ වැරදින්ද වුනේ? එහෙම නැත්නම් භාවිතයේ වැරදින්ද වුනේ? එහෙම නැත්නම් රෝගියාගේ වැරදින්ද වුනේ කියලා සෞඛ්‍ය සේවාව ඇතුලේ රෝගියෙකුට අසාධාරණයක් සිද්ධ වුණාම ඒක තාක්ෂණික වශයෙන් සොයා බැලීමේ ක්‍රමවේදයක් සිස්ටම් එකක් මේ සෞඛ්‍ය සේවාව තුළ තාම හදලත් නැහැ. එහෙම හදන්න තරම් වමනාවක් කාටවත් ඇත්තෙත් නැහැ. එහෙම හදන එකක් පිළිබඳව අවබෝධයක් තියෙනවා කියලා අපිට පේන්නත් නැහැ. රෝගියා අවුරුදු 24 වයස ඇති කාන්තාවක්. මේ කාන්තාව පසුගිය පළවෙනිදා තමයි රෝහලට පැමිණෙන්නේ. තමන්ගේ උදරයේ ආම්ලිකතාවය, එහෙම නැත්නම් අපි හැමෝම දන්න විදිහට කියනවා නම් ගැස්ට්‍රයිටිස් රෝගය සඳහා ප්‍රතිකාර ගන්න ඖෂධයක් නිසා සමහර අවස්ථාවන් තියෙනවා අවදානම් සහිත ඖෂධ දීලා රෝගීන්ගේ ජීවිත බේරා ගන්න සිද්ධ වෙන. ඒක රිස්ක් එක අපිට ගණනය කරලා ඖෂධ දෙන්න වෙන අවස්ථා තියෙනවා. නමුත් මේ අපි වාර්තා කරන කිසිම අවස්ථාවක් එහෙම අවස්ථා විදිහට ගණනය වෙන්නේ නැහැ. එහෙම ගණනය වෙනවා නම් අඩුම තරමේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඒ කාරණාවවත් රටට හෙළිදරව් කරන්න ඕනේ. එහෙම හෙළිදරව් කරේ නැත්නම් මේවා සෞඛ්‍ය සේවාව පිළිබඳව අර්බුද විදිහට පත් වෙනවා. ඉතින් අපි එක රෝගියෙක්ගේ මිය යාමක් පිළිබඳව කතා කරන්නේ. ඊට අමතරව අපි බැහැර කරන්නේ නැහැ. අපි දන්නේ නැහැ මේක ඖෂධයෙන්ම සිද්ධ වුණේ කියලා. අපි දන්නේ නැහැ මේ තාක්ෂණික කමිටුවට ඒක ඖෂධයෙන්මද වුණේ නැත්නම් වෙනත් වරදකින් වුණේ කියලා හොයා ගැනීමේ තාක්ෂණික භාවිතාවක් තියෙනවද නැද්ද කියලත් අපි දන්නේ නැහැ. කොහොම වුණත් අපි කියනවා මෙවැනි කමිටු වලින් ඒ වගේ තාක්ෂණික සම්පූර්ණ ගැටලුවක් හොයා ගන්නෙත් නැහැ, හොයා ගන්නත් බෑ. ඉතින් අපි හිතනවා මේ පාරවත් අපිට එහෙම ඇත්ත වෙනසක් කරන්න පුළුවන් වෙයි කියලා. ඉතින් මේ ඇත්ත වෙනස ජනාධිපතිවරයාට හෝ ඇමතිවරයාට හෝ අගමැතිවරයාට ඕනේ විදිහටම නෙවෙයි සිද්ධ වෙන්නට ඕනේ. ඒක මේ ශේෂ්ත්‍රයේ තියෙන තත්වයන් සැලකිල්ලට අරගෙන. ඉතින් අපි මේ මතක් කිරීම කරන්නෙත් ක්‍රමය වෙනස් වෙලා නැහැ. ක්‍රමය වෙනස් කරන්න කියපු හැම අවස්ථාවෙදිම පුද්ගලය වෙනස් වෙලා තියෙනවා. දැනුත් පුද්ගලය වෙනස් වෙලා තියෙනවා. ඒ වෙනස් වෙච්ච පුද්ගලයෝ තාම සෞඛ්‍ය අමාත්‍යාංශයට ඇවිල්ලා නැහැ. අපිට ඉක්මනින්ම මේ පුද්ගලයෝ ටික අඳුන්වලා දෙන්න, ඔවුන්ගේ සක්‍රීය මැදිහත් වීම අපිට අරන් දෙන්න. අපිට එතකොට මේ කාරණාවෙන්ම පටන් ගන්න පුළුවන් මොකද්ද සිද්ධ වෙලා තියෙන්නේ, කොහොමද වෙනස් වෙන්න ඕනේ කියන කාරණාව. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.